රජයේ නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 55ක මිලක් නියම කර තිබුණද මේවන විට ඊට ඇතැම් ප්‍රදේශවල ගොවි ජනතාව දැඩි විරෝධය පළ කරමින් සිටිනවා. සමහර ගොවි ජනතාව පවසන්නේ රජයේගත් මෙම තීරණය ඉතා සුබවාදී බවයි. නමුත් වී අලවි මණ්ඩලයට සිය වී වගාතුග ගෙනවිත් අලවි කරන ලෙස ගොවින්ට දැනුම් දුන්නද ගොවි ජනතාව පැමිණි නොසිටි අයුරුද දක්නට ලැබුණා. සුරකිමු ඇලහැර සංවිධානයේ මාධ්‍ය හමුවක් ඇඳවමින් ප්‍රකාශ කරන්නේ රජයේ වී කිලෝවක් සඳහා නියම කළ මිල පිළිගත් නොහැකි බවයි. අපි අහනවා කුස්කර්ම ඇමතිතුමාගෙන් ඒ වගේම වෙළඳ කටයුතු ඇමතිතුමාගෙන් සහ අගමැතිතුමා සහ ජනාධිපතිතුමාගෙන් මේ රට නියෝජනය කරන ආණ්ඩුවක ඇයි වීමෝලක් සකසන්නට පුළුවන්කමක් නැත්තේ කියලා. මේ ආණ්ඩුවට පුළුවන්නේ මේ වීමෝලක් හදන්න. දැන් පෞද්ගලික විශාල ප්‍රමාණයේ මෝල් හිමියෝ නවීන තාක්ෂණය උපයෝගී කරගෙන වීමෝල් හදනවා නම් පෞද්ගලික කියන්නේ තනි පුජ්‍යලයක් වශයෙන් ආණ්ඩුවක් වශයෙන් ඊට වඩා වැඩි ප්‍රවණතාවයක් තියෙන වැඩි තාක්ෂණයේ උපයෝගී කරගත් මෝල් අපේ ආණ්ඩුවට හදන්නට පුළුවන්. මේ රටින් පිටරට හාල් ගෙන ආපු යුගය නැවත වතාවක් ගෙන්නන්නට මේ ආණ්ඩුව කටයුතු නොකළොතින් ඉතාමත් කරුණාවෙන් කියනවා ආණ්ඩුවේ ඉන්න ඔබ සියලු දෙනාට ගෙදර යන්නට වැඩි කලක් නැහැ කියන එක මේ මොහොතේ සිහිපත් කරනවා. අද වීවල දෙන මිල සාධාරණ අවම වශයෙන් නාඩු කිලෝක රුපියල් 65ක් විය යුතුයි. සම්බ කිලෝක රුපියල් 70ක් විය යුතුයි. කීරි සම්බ කිලෝක 90ත් 95ත් අතර ගාණක් විය යුතුයි. නැත්තම් මේකෙන් අතරමැදිව තමා පෝෂණය වෙන කුෂ්කාර්ම ඇමති එන්නෝ නම් මේ ගොවි බිමට මට රජතුමාම රජතුමෙක් මතකයි වෙස්වලාගෙන එයාට බණිනවාද කියලා ඇවිද්දා. ඒ රාජ්‍යපුරා ඒ වගේ වෙස්වලාගෙන ඉන්නෝනේ ඇවිල්ලා ගොවි මහත්තුරුන්ගේ තීන්ද තීරණ ගන්නද වීදුරු කාමරේ ඒසි කාමරේ ඉඳලා ගොවි මහත්තයාගේ තීන්ද තීරණ අරන් වැඩක් නැහැ. කුෂ්කාර්ම ඇමතිතුමාට කියන එන්න පොළොන්නරිය ගොවි බිමට ඇලහැරට එන්න අපි එක්ක යන්න එන්න ගෙවල් වලට වී ගොඩ ගහලා තියෙන කට පෙන්නන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.